ඔයාට මට කියන්න බැරි වුණා. සමහර විට දැස් වෙන්න පුළුවන් අද මෙහි. දැස් යමු කරද මෙහාට එන්න. අපිත් එක තරහ මිනිසු. වාසියක් වෙනවා නම් ওই මිනිහා කායකත් යාළු වෙනවා. මට ඊයේ මිනිහා හම්බ වුණා. කුසුමලතා අක්කා එක්ක බොහොම කේන්ති ගොහින් ඉන්නේ. ඒගොල්ලෝ ප්‍රශ්නේ ඒගොල්ලන් විසඳගත්තා වේ. දැස් නන්දනීට මංගල්‍යයක් කතා කළාලු. කුසුමලතා අක්කා ඔකට විරුද්ධයි. ඉතින් ඔයාගෙන්වත් අහලා බලන්න ඕනේ කියන්නේ. අක්ක විරුද්ධ නම් මම මොකටද කැමති වෙන්නේ? ලොකුගේ අද්දොරක් තියෙන. හොඳ ආදායමක් තියෙන. බොහොම හොඳ මිනිස්සෙක් නෝ. ඉතින් අයියාක විරුද්ධ? මොකක් හරි හේතුවක් ඇති. නන්දනීට ගේ අද්දොරක් ලැබෙනවට අක්ක ඊරිසියයි කියලායි ඩයස් කියන්නේ. ඔයා මේ කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැති හොඳ ගුණයහපත් කෙනෙක් ඉන්නා. ඔයාටත් කියලා බලන්න ඕන. දැයිසයගේ වන්නාම නම් ඒ තරම් එකට ගුරු නෑ. අනිත් එක මේ කාරණේ ගැන තීරණයක් ගන්න අපි නෙමෙයිනේ. අම්මයි නන්දිනි. අපිට පුළුවන් උදව්වක් කරන්න විතරයි. කොහොම වුණත් මිනිහා ආවොත් කීන දෙයක් අහගෙන ඉන්නවා විතරක් මුකුත් කියන්නේ යන්න ඕන නෑ. ඕක මිනිහගේ දුන්නුවද්ද දන්නේ. දැයිස්කාරය ඇද්දොත් අදින්නේ කාට හරි අංචියක්. මං ගිහිල්ලා එන්න සුදත්න. වරක් පුතුන්. ආහා උඹ දවසකට පස්සේ කුසුමලතා ඉරිද්දාසක නිවාඩුවක් කරන් තියෙන්නේ. එදි හොද ගන්නයි කොට්ට මෙට්ටව්වේ වේල ගන්නයි නා ගන්නයි නැවතුණා. ජීවිතේ ගැන කල්පනා කරනවා. අපි නෑවත් උදු මාමට විහිළුවා. නෑ 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 නෑ. මහන්සිලා වැඩ කරන මිනිස්සු ඉඳලා හිටලා හොඳට නිවාඩු ගන්නවා. එතකොට තමයි පහෝදාට වැඩිපුර වැඩ කරන්නේ. ඒ කාන්තෝර වලට. නෑ පුද්ගලික අංශෙත් එහෙම තමයි. හැබැයි ඉතින් සමහර මිනිස්සු නම් ඉන්නවා තමයි ඒගොල්ලන්ට වැඩ කරන දවසුත් නිවාඩු, නිවාඩු දවසුත් නිවාඩු. හොඳ මංගල යෝජනාවක් නම් තියෙනවා. වැදගත් පවුලක මනා පෙනුමක් ඇති ලක්ෂ 15ක පමණ දේපල හා පදිංචියට ගියක් ඇති පුතුට මව සොයනුවේ රැකියාවක් කරන ගුණ යහපත් තරුණියකි. උස අඩි 5යි අඟල් 8යි වයස 35යි. එක හත අට පාප ග්‍රහයන් නැත. පදිංචියට ගියක් තියෙනවා. ලක්ෂ 15ක්. හොන්න හොඳ තැන. කොහෙන්ද? කුරුණෑගල. කාටද ඔච්චර දුර යන්න පුළුවන්? කොළඹින් පිට ගිහලා රසව කරන්නේ කොහොමද? ඕන කමක් තියෙනවා නම් මාරුවීමක් හදාගන්න බැරිය? වෙන එකක් නැද්ද? තව එකක් තියෙනවා. සංස්ථාවක රැකියාවක නියුතු තරුණ පුතුට රෙහෙන නැකත කන්‍යා හෝ තුලා ලග්න හිමි සහකාරියක් ගෙයක් සමග සොයා. ඒක වැඩක් නෑ. සංස්ථාවක මොනවා කරනවද කවුද දන්නේ? අතු ගහනවද දන්නේ නැහැ. ඒක වැරද්ද. මටත් අකුරු පුළුවන්. කවුද බෑ කිව්වේ? සහෝදර කැක්කුමට වැඩක් කරන්න ගියාම අහන්න වෙන්නේ ඔය වගේ කතා තමයි. සහෝදර කැක්කුම කොහොමුණත් මම මේ ගෙදරින් ආවගෙන නම් කැක්කුමක් තියෙන එක මට දැන් තේරෙනවා. ඔය අතන මෙතන වෙන කසුකුසු මාත් අහගෙන ඉන්නේ. කාවත් මේ ගෙදරින් යවා ගන්න අපිට නම් ඕන කමක් නැහැ. ඕන කමක් තිබුණත් ඔය එක එක්කෙනාට ඕන විදිහට අපි යන්නෙත් නැහැ. මද හොඳක් කරන්න ගියා. වදින්න ගිය දේවල් ඉහි කඩ වැටෙනවා කියලා ඔන්න වගේ වැඩවල තමයි. කොද ලම්බිද ඔච්චර කේන්ති ගන්නෙ? ගෙයක් තියෙන එක මොකක් වුණත් මට හොඳයිලු. ගෙයක් ඉල්ලන එක හොඳ නැහැලු. දෙයනේ මං ඇදි හොඳක් කරන්න. උඩේ ඉන්න දෙයල් රත්නව පේන්නේ නැද්ද මං දන්නේ නැහැ. ඕනෙකේ ඕන මගුලක් කරගන්න එකයි අපේ.
Hello, Hami. What a car now? Catagrandina. May Panavida Kohon Darinaki Kamalabala hit you. Hey, Dalcinona Langatin, you may address it. Yaganatiba, Tibetan Matagana. Muka the Pusumalatano Nagi, Dugumana, and a deep Titanta Caltino, Adisia Nane, Adisia Tibuna Tiagi, Amaitata in Noneva Balagande. Mammy, Katakiri, Ape, Nandan again. මං හිතුවා ඩල්සි නෝනා නන්දනි නෝනාට හොයන එක අතෑරලා කියලා. ඇයි? මොකද්ද තියෙන අඩුපාඩු? නෑ මම මේ නිකන් කිව්වේ. නන්දනි නෝනාට හොයන එක ලේසි නෑනේ. දැන් මං කටි හතරක් ගෙනාවනේ. මොකක් හරි අදකු දෙයක් කියනවා. ඒකයි මං මේ පැත්තේ නාවේ. තව සැරයක් දෙකක් බලමුකෝ චලෝ හාමි. මම මේ වැඩේ වෙන කාටවත් පවරලා දීලා නෑ. ආ බලමුකෝ. නන්දනී නෝනා හොයන්නේ ඉතින් අංග සම්පූර්ණ පිරිමියෙක් මනේ. එහෙම හොයන්න නම් ඉතින් තමනුත් අංග සම්පූර්ණ වෙලා හිටින්න ඕනේනේ. ඇයි මොකද්ද ඒ ළමයාගේ තියෙන අඩුපාඩුව? එයා කාන්තෝරක ක්ලාක් කෙනෙක් රස්සාව කරන්නේ. එයාට පෙනුම තියෙනවා. බැංකු පොතේ සල්ලි තියෙනවා. බඩු මුට්ටු තියෙනවා. වෙන මොනවද? ඇත්ත නෝනා. ඒත් නන්දනී නෝනාගේ වයසත් ටිකක් බලපානවනේ. තිස් පහ වෙනකොට හුඟක් පිරිමි කසාද බැඳලා. තිස් පහ පව් වෙලා තනිකඩව ඉන්නේ කලාතුරකින්. හොඳයි මං එන්නම් කොයි පැත්තේ. වරද්දන්න එපා. මම මේ වැඩේ වෙන කාටවත් පවරන්නේ නැහැ. ආ මං ගිහින්නම් කොයි පැත්තේ. ඒ ශරි. මුදෙන් ගෙදරද යන්නේ? ඔව්. ඇයි මොකද යන්නේ? අද අපේ ගෲප් එකේ මියුසික් ප්‍රැක්ටිස් මාපඩ එතන දාගන්න ඵලයක් මොකද්ද බං උදේට කරාටි ප්‍රැක්ටිස් හවසට මියුසික් ප්‍රැක්ටිස් ඉතින් මොකද කරාටි ගහගන්න අතින් පයි සින්දු කියන්නේ කට ඒකත් ඇත්ත ඔය දෙකම එකට කරන්න පුළුවන්ද පුළුවන් විදියකට කරනවා ඇයි උඹ අද කරාටි ෂෝ එකට එන්නේ නැත්තේ මං ආස නැහැ බං එහෙනම් මොකටද ප්‍රැක්ටිස් කරන්නේ මට ඔය බ්ලැක් බෙල් දාගන්න ඕනේ නැ මට ඕන දවස ගෙවා ගන්න දවස ගෙවා ගන්න ඔව් මට වෙන වෙන හේතුන් කියන්න පුළුවන්. හැබැයි ඒවා ඔක්කොම බොරු. ඒ කාලේ ඉස්කෝලේ ගියා. ඊට පස්සේ ක්ලාසස් ගියා. දැන් ඒ දෙකම නැහැ. මම දවස් ගෙවා ගන්න මොන මොන හරි කරන්න එපා. මං හිතුවා උඹ මෙහෙ ඉන්නේ ලොකු ආසාවකින් කියලා. අම්මා මැවුන් සාප්පුවේ. තාත්තා ප්‍රෙස් එකේ. මම මොනාට හරි නොගියොත් මට වෙන පැය 24ම අපේ ආචාර්ය තනි රකින්න.